අයිබෝන් සිරදනාම සාදරෙන් පිළිගන්නවා මූවී ස්කෝප් එල්කේ අපේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අදව මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ත්‍රාසය බීතිහ කුතුහලයේ පිරුණු 2002 නිකුත් වුණු Reign of the Fire කියන science fiction action movie එක. ෆිල්ම් එකට යන කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. ෆිල්ම් එක හොඳයි නම් වීඩියෝ එකට like කරලා මේ ගැන හිතන දේවල් comment කරන්නත් අමතක කරන්න එපා. මොකද ඒක තමයි මම වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව වෙන්නේ. ඉතින් එහෙනම් फिल्म का पटंगे मध्यम लंडने पटंगदीम क्वीन लमे इस्कोली वरवेला इधिगिरी मे स्थाने पस इतने सेवके विहिलू करला लिफ्ट मेकेन मे क्वीन अन्नी कनीम करण गेंबरू सिदुरक पालम मट्टमकट क्वीन मे अविलतीन्ने यागे अम्मा केरन्नु बलन्न केरन मे इधिगिरी मे वेडवे मे अध्यक्षक वरियाक्वीदियट वेड करन गने देना कथाभाट अनुवे क्वीन्ट इस्कोले अवरुद्धक शिष्यत्व पवुन तुंदाहक कहिमेला एक मेयालट यंतम दरागन्न पुलुवन मुदलक हदीसिये मेक සේවකේ කැවිල්ලා කැනීම් වැඩ අනපේක්ෂිත විදිහට නතර වුණා කියලා කෙරන්ව අරගෙන යනවා. ඒතරේ ක්වීන් සයිට් එක හතරවටේ ඇවිදින ගමන්නේදී ගුහාවක් දිහා බලාගෙන ඉන්න කම්කරුවෙක්ව හම්බෙනවා. ඒ කම්කරුවා ඉන්නේ මේ ගුහාව ඇතුළට යන්න බයේ කෙරන්ට ශාප කරන ගමන්. ඊට පස්සේ තමයි යා දැනගන්නේ. එතකොටත් ක්වීන් එයාගේ පිටිපසින් ඉන්නවා කියලා. අමර ශාප කරනව ඇහුණ ක්වීන් අමනාප වෙලා මේ කම්කරුවාට අපහාස කරනවා. ඒකට උත්තරයක් විදිහට කම්කරුවා "එහෙනම් මේ ගුහාව ඇතුළට ගිහින් පෙන්වන්න" කියලා කියනවා. ඒකට ක්වීන් කිසිම පැකිලීමකින් තොරව ටෝච් එකක් विशाल मकर गुहावे गुहावे निदागिन हिटपुमे मकर හම සහ කරපතු හදිසිය මකරා ක්වීන් ගේ මූණට කෙල ගහනවා. එකෙන් ක්වීන් ගේ ස්ථාව කාලිකව පේන්න නැති වෙන්න ගන්නවා. හැබැයි කොල්ල කොහොම හරි පාර හොයාගෙන ගුහාවෙන් එළියට දොල යනවා. ආපු ගමන් පුතාගේ ලේ වැගිරෙන ඇස් දෙක දකින කේරන් ඉක්මනට වතුරෙන් කොල්ලගේ මූණ හොදන්න ගන්නවා. අනිත් අතට ක්වීන් ගේ අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නැති කම්කරුව දෙන්නේ ගුහාවේ කඩ ළඟට යනවා. හැබැයි තත්පර ගානකට පස්සේ ගුහාවෙන් ලොකු ගිනි රැල්ලක් මතුවෙලා ගුහාව ඇතුලේ හැමදේම ගිල ගන්න පටන් ගන්නවා. කොමරි අම්මටයි පුතාටයි ගින්න තවංග බේරගෙන ඉක්මනට ලිෆ්ට් එකට යන්න පුළුවන් වෙනවා. හැබැයි භයානක මකරා ගින්නෙන් එළියට ඇවිත් ලිෆ්ට් එක කඩලා දාලා ගුහාවෙන් බාහිර ලෝකයට යනවා. මේ ඇටැක් එකෙන් පස්සේ ක්වීන්ට ආයමත් සම්පූර්ණයෙන්ම පේන්න පටන් ගන්නවා. නමුත් අවාසනාවන්ත විදිහට අනතුරෙන් කේරන්ගේ ජීවිතය අහිමි වෙලා ඊටවසේ වැඩිහිටි ක්වීන් ගේ කටහඬින් ඊළඟ දශකයේ සිද්ධ වුණු දේ හෙලිකනවා. ඩයිනෝසරයන් ගේ වඳවි යාමට සහ පස්සේ අයිසුගේට වගකිව යුතුනේ මකරොන්. පද්මේ සත්තු අයිසුගෙන් බේරෙන්න ඉඳලා තියෙන්නේ පොළොයට ශිෂිර තරණය කරන ගමන්. ඒ කියන්නේ ලොකු කාලයක් මගහරින්න දීර්ඝ කාලිනව නිදා ගන්න නිින්දක්. හැබැයි මේ කැණීමෙන් උන්ව හැරෙව්වට පස්සේ පෘථුවේ හැම ජීවියෙක්ම සහ හැම දෙයක්ම විනාශ කරන්න පටන් අරන්. බලද්දි මේක ආයේ ආයමත් සිද්ධ වෙන සම්පූර්ණ විනාශයක අකණ්ඩ චක්‍රයක්. ඒ කියන්නේ මකරු विनाश करना शिशिर निंदट आय विनाश करना आय शिशिर निंदट वगे चक्रया मे दुनकाले मीसु मिसाइल भावितागल मकरुंट विरुद्ध सटन करला हेत विनाश करना हेम मकर निदागिन हिटपु मकरु तव सियगान मतुला दिग्न दिगटम विनाश सिद्धवेला मिनीसु वंदवीगिन अनमे केलवरटम जीवित बेरगत् अंतिम मिनीसुटिक प्रधान नगर वलिन पेनलगीन बेरेन पुलवन हंगिला तीन तेंगल जीवत् पटांगरा අවුරුදු 20ක් ගෙවිලා ගියාට පස්සේ මකරු විශාල ලෙසින් අඩු වෙලා හැංගිලා ඉන්න මිනිස්සු හිමීට වගා කරන්න තරම් ඒක ප්‍රතිවලයක් විදියට ඉතිරි වෙලා ඉන්න මකරුන් දඩයම් කිරීමත් ගොඩක් ආක්‍රමණශීලී වෙලා මේ ඉන්න දැන් තරුණ වෙලා ඉන්න ක්වින් ක්වින් සහ ජීවිතේ බේරගත්තු තව කට්ටියක් ජීවත් වෙන්නේ අතෑරලා දාපු බලකොටුවකට යටින් බූගතව බලද්දි මෙතන ඉන්න හැමෝගෙම නායකයා ක්වින් මේ ජීවිතේ බේරගත්තු අය එයාලගේ නවාතනින් එළියට යන්නේ එයාලගේ කෙත්වල තියෙන ආහාර හොයාගන්න විතරයි දවසක් ක්වින්ගේ යාළුවා එඩී තව කිහිප දෙනෙක් එක මෙහෙන් පැනලා යන ට්‍රයි කරනවා කියලා දැනගන්නවා. හෙත් ක්වීන් එකට විරුද්ධ වෙලා ගොඩක් උපදෙස් දීලා එළියේදී ඔයාලව මකර ප්‍රහාරවලට ගොදුරුවේ කියලා කියනවා. හෙත් බංකරයේ ගොඩක් කැම අඩු නිසා තවත් හිටියොත් එයාලට බඩගින්නේ මැරෙන්න වෙයි කියලා එඩි තර්ක කරන්න පටන් ගන්නවා. එතකොට ක්වීන් තර්ක කරලා බෝගේ ඉක්මනට ඉදීගෙන යනවා. ඒ නිසා කැම හිඟේ ඉක්මනට නැති වෙනවා කියලා තේරුම් කරන්න ට්‍රයි කරනවා. හෙත් එඩීමේ අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නැහැ. එයා ඉන්නේ එළියේ සිද්ධ වෙන ඕනිම අවදානමකට මූණ දෙන්න බලාගෙන කැම හොයන්න අදිෂ්ඨාන කරගෙන
ඊළඟ දවසේ එඩී සහ තව කීප දෙනෙක් මෝඩ වෙලා මෙයාලගේ වගාව පැත්තට යනවා. ඒ අතරේ බලකොටුව උඩ මුරට ඉන්න ආරක්ෂිත නිලධාරියා මකරු කීප දෙනෙක්ව දැකලා ඇතුලේ ඉන්න අයට ආපදා සංඥාවක් යවනවා. එතකොට නායකයා විදිහට ක්වීන් ඉක්මනට මකරුන්ට මූණ දෙන්න කණ්ඩායමක් සංවිධානය කරනවා. ඒත් එක්කම වගේ ක්වීන් එඩී සහ තව සෙට් එකක් පැනලා ගිහින් කියලා දැනගන්නවා. ඒ නිසා එයාලව බේරගන්නක් මෙහෙයුමක් පටන් ගන්නවා. මේ අතරේ එළියේ ඉන්න එඩීගේ කණ්ඩායමත් දොරෙන් ඉඳන් මකරෙක් එනවා කියලා දකිනවා. ඒත් එක්කම වගේ හදිස්සියම මකරා පහළට ඇවිත් මෙයාලා ඉන්න පැත්තට ගිනි බිමින්න පටන් ගන්නවා. ඒකෙන් මුළු වතු යායම ගිනි ගන්න අතරේ එඩීගේ සෙට් එක Taman දැන් කොටු වෙලා කියලා දැනගන්නවා. හැබැයි යාලා කොටු වෙලා කියලා දැනගන්න ක්වීන් යාලගේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා වගාව වටේට ගිනි තියන්න පටන් ගන්නවා. ක්වීන් මේක කරන්නේ ලොකු උපක්‍රමයක් විදියට. ඒකෙන් මේ ගින්නෙන් එන දුමට පහළ ඉන්න මිනිස්සුන්ව වැහෙනවා වගේම උඩ ඉන්න මකරට පහළ තියෙන කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. ඒත් ඉතින් මේ වැඩෙන් යාලා අමාරුවෙන් වගා කරපු ආහාර ටික නම් විනාශ වෙලා යනවා. ක්වීන් පස්සේ යාගේ ගින්නට අහුවෙන්නේ නැති ඇඳුම ඇඳගෙන වගාව පැත්තට වේගෙන් දුවලා ගිහින් එඩී ඇතුළු සෙට් එක යාගේ ට්‍රක් එකට දාගන්නවා. ඒත් මෙයාලා වැඩි දුරක් යන්න කලින් මකරා වාහනේ ඉස්සරහින් හරස් කරලා ආයමත් ගිනි පිවිනවා. ඒකත් එක්ක තාමත් ට්‍රක් එකට නැගපු නැති එඩීගේ පුතා ගින්නට අහුවෙනවා. ඒත් ඉතින් ඒ කොල්ලව දාලා හරි ඉක්මනට මෙතනින් පැනලා යනවා. හැර මෙයාලට වෙනත් විකල්පයක් නැහැ. ඊට පස්සේ තරුණ පිරිමි ළමයාගේ ඛේදජනක වියෝව ගැන බංකරේ ඉන්න හැමෝම දුක් වෙනවා. ඒතරේ ක්වීන්ගේ හොඳම යාළුවා ක්‍රීඩ් එයාගේ කලකිරීම ප්‍රකාශ කරලා මේ ඛේදවාචකයට හේතුව එඩීගේ මොරණ්ඩුකම කියලා තර්ක කරනවා. ක්වීන් පවා ඒකට එකඟ වෙන අතරේ තවදුරටත් කියනවා සිද්ධ වුණු දේත් එක්ක අපේ සමස්ත භෝග සැපයුමම විනාශ වෙලා ගියා කියලා. ඊළඟ සීන් එකේදී බලකොටුවෙන් එළියට සන්නද්ධ හමුදා වාහන ටිකක් යනවා. ක්‍රීඩ් සහ බලකොටුවේ ආරක්ෂක කණ්ඩායම පරිස්සමෙන් මේ කවුද බලන්න යනවා. ඒත් වැඩි වෙලාවක් යන කලින් මේ ආපු සෙට් එකේ නායකයා ටෙන්ටන් වෑන්සන් කියලා ඇමරිකානු ප්‍රචලිත මිනිහෙක් යුද්ධ ටැංකියකින් බැහැලා මේ බලකොටුවේ නායකයාව හම්බෙන්න ඕනි කියලා ඉල්ලනවා. පස්සේ මෙයා ක්වීන්ව මුණ ගැහිලා මෙයාලා මකර දඩයම් කරුවන් සෙට් එකක් කියලා හඳුන්වලා දෙනවා. මෙයාලා මේ ඉංගලන්තයට ඇවිල්ලා ගොඩක් දක්ෂ විදියට මකරු දඩයම් කළා. මේ භයානක ජීවීන්ගෙන් ලෝකය බේරගන්න භයානක ලොකු මිෂන් එකක් කරන ඇමරිකානු සෙට් එකක්. මෙයාලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ මෙයාට සහ මෙයාගේ සගයින්ට මෙයාලගේ ආයුධ ආය හදාගන්න සහ ප්‍රතිස්ථාපනය කරගන්න මේ බලකොටුවේ නවාතැන් ගන්න පුළුවන්ද කියලා අහන්න. ක්වීන්ට මෙයාගේ කතාව ගැන සැකයක් ඇති වෙලා මෙයාලගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෑන්සන් කියෝදේ ඔප්පු කරලා පෙන්නන්න දඩේමකදී මකරෙක්ව මරලා මාලයක් විදියට හදාගත්තු මකරෙක්ගේ තියුණු දතක් පෙන්නනවා. තව සන්ධ්‍යා කාලයේදී පැහැදිලිව පේන්නේ නැති එක මකරුන්ගේ ප්‍රධානතම දුර්වලතාවය කියලා කියනවා. එකත් මෙයාල ඇත්ත කියන්නේ කියලා තේරුම් ගන්න ක්වීන් මෙයාට මෙතන නවාතැන් දෙන්න කැමති වෙනවා. හැබැයි මෙතන ඉන්න මිනිස්සුන්ට කිසිම කරදරයක් ඇති නොවන විදියට ඉන්න කියලා මෙයාලට දැඩි ලෙස අවවාද කරනවා. මේකෙන් පස්සේ රතපෙල යාලගේ සන්නද්ධ වාහන ටික බලකොටුව ඇතුළට අරගෙන යනවා. ඒ අතරේ යාලගේ පයිලට් ඇලෙක්සැන්ඩ්‍රා යාගේ හෙලිකොප්ටරේ ව්‍යාසර කරනවා. කොහොම නමුත් මේ අලුත් කට්ටිය ඇතුල් වුණාට පස්සේ ක්වීන් ක්‍රීට්ට කියනවා මෙයාල ගැන අවධානයෙන් ඉන්න කියලා. පස්සේ මේ ඒරියා එක නිරීක්ෂණය කරන ආරක්ෂක නිලධාරියා මේ හරියෙන් පියාඹන තව මකරෙක්ව දකිනවා. එයා වහාම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කරනවත් එක්කම කණ්ඩායම් දෙකම මකරට විරුද්ධව තවත් සටනකට සූදානම් වෙනවා. ඊට පස්සේ මකරව දඩයම් කරන්න ප්ලෑන් කරන තැනට වෑන්සෑන්ගේ ඇමරිකානු මිනිස්සු තුන්දෙනෙක් බයිසිකල් තුනකින් යනවා. ඒ තුන්දෙනාගේ ජොබ් එක වෙන්නේ කණ්ඩායමට වඩා ඉස්සරහට ගිහින් මකරව දඩයම් කරන්න ඉන්න අදාළ ස්ථානයේ ත්‍රිකෝණ හැඩයට රේඩාර තුනක් හයි කරන එක. මොකද මේ රේඩාර තුන ත්‍රිකෝණාකාර සැලැස්මකින් හදලා තියෙනවා වගේම කරව අඳුන ගන්න නම් හරි විදියට ඒ තුනම පොළවේ හයි කරන්න ඕනේ. යතුරුපැදි කරුවන් දෙන්නෙක්ට හරිම විදියට යාළගේ රේඩාර දෙක හයි කරගන්න පුළුවන් වෙනවා. හැබැයි තුන්වෙනි යතුරුපැදි කරුවා එයාගේ රේඩාර එක හයි කරන්න කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා ජීවිතය නැති වෙනවා. වෑන්සන් ඒ තුන්වෙනි යතුරුපැදි කරුවත් එක්ක සංනිවේදනය කරන්න try කරනවා. ඒත් එයාගෙන් ප්‍රතිචාරයක් හම්බෙන්නේ නැහැ. අනිත් අතට ඇලෙක්සැන්ඩ්‍රාගේ කණ්ඩායමත් හෙලිකොප්ටරෙන් එයාලගේ ජොබ් එකට පිටත් වෙනවා. යද්දි හදිසියෙම මකරා එයාලගේ පිටිපස්සෙන් මතුවෙනවා. හැබැයි වලාකුළු අතරින් ඉක්මනටම අතුරු දහන් වෙනවා. ඒකත් එක්ක කණ්ඩායමට මකර හොයාගන්න බැරි වෙලා ගින් රේඩාර තුනත් සම්පූර්ණ නැති නිසා ඒකෙනුත් ඉලක්කයක් නැතුව අහසට වෙලා ඉන්න වෙනවා. වාසනාවට වගේ ක්වීන් මේ සිද්ධිය දැකලා ඉගෙනගෙන වේගෙන් තුන්වෙනි බයික් එක හොයාගෙන යනවා. ඒ අතරේ වෝකි ටෝකියකින් සිද්ධ වෙන දේ ගැන වෑන්සෑන්වත් දැනුවත් කරනවා. ඒකත් එක්ක තුන්වෙනි රේඩාර එක හයි කරන්න ඕනි කොතනද කියලා වෑන්සෑන් කියන අතරේ ක්වීන්ට ඒක හරි විදියට හයි කරන්න පුළුවන් වෙනවා. මේ අතර ඇලෙක්සැන්ඩ්‍රාගේ කණ්ඩායම පැත්තට මකර ලං වෙද්දී රේඩාර නිසා හරිම වෙලාවට මකරව දකිනවා. පස්සේ
ඇලෙක්සැන්ඩ්‍රා කණ්ඩායමේ සමාජිකයෙක්ට මකරට ඇමක් විදියට හෙලිකොප්ටරෙන් පයින්න කියලා කියනවා. කියනවත් එක්කම කෙනෙක් උපකරණ අරගෙන මකරගේ අවධානය ගන්න නිර්භීතව හෙලිකොප්ටරෙන් පයින්නවා. හෙත් එක්කම මකරා එයා දිහාවට පියාඹගෙනෙද්දී ඒ උපාය සාර්ථක වෙනවා. තත්පර ගානකට පස්සේ තවත් සොල්දාදුවන් දෙන්නේ හෙලිකොප්ටරෙන් පැනලා මකරගේ පස්සෙන් ගිහින් දැලක් විදිනවා. හෙත් මකරා ලේසියෙන් ඒ දැලක් කඩලා දාලා එක සොල්දාදුවෙක්ව ගොදුරු කරගන්නවා. අනිත් සොල්දාදුවටත් හරිම වෙලාවට පැරෂුට් එක ඔන් කරගන්න බැරි වෙලා බිමට වැටිලා එයත් ඛේදජනක විදියට මැරෙනවා. ඇත්තරම බැලුවොත් වෑන්සෑන්ගේ කණ්ඩායම මේ විදියට ජීවිතේ පරදුවට තියලා කරන්නේ ලොකුම ලොකු කැපකිරීමක්. මේ අතර කාලයේ මකරා තමන් ඉන්න කන්ද පැත්තට එනවා කියලා ක්වින්ට පණිවිඩයක් එනවා. පස්සේ වෑන්සෑන්ව සම්බන්ධ කරගෙන මේ සැරේ ක්වින්ව මකරාගේ ඇමක් විදියට පාවිච්චි කරනවා. මේක මේ මකරාව පරාද කරන්න තියෙන අන්තිම තුරුම්පුව වගේම ක්වින්ුත් කිසිම පැකිලීමකින් තොරව කැමති වෙලා අශ්වයෙක් පිටට නැගලා මකරාගේ පැත්තට යනවා. මකරා මහාන්තික වෙන්න මොහොතකට කලින් වෑන්සෑන් පුපුරන ඊතලයකින් මකරාට තියෙනවා. එකත් එක්ක අන්තිමේදී මකරව ඉවරයක් කරන්න පුළුවන් වෙනවා. සරණින් පස්සේ ක්වින්, ඇලෙක්සැන්ඩ්‍රා සහ වෑන්සෑන් එකතු වෙලා මෙයාලගේ ඉදිරි ප්ලෑන් එක ගැන සාකච්ඡා කරනවා. මෙතනදී මෙයාලා ක්වින්ට මෙතෙක් කල මරපු හැම එකාම ගැහණු මකරු කියලා හෙළි කරනවා. මෙයාලගේ අනුමානයට අනුව ප්‍රජනනය කරලා ගැහණු මකරු ගොඩ දෙනෙක්ගේ බිත්තර සංසේචනය කරන්න මේ පැත්තටම ඉන්නේ එක පිරිමි මකරෙක් විතරයි. එකත් එක්ක වෑන්සෑන්ගේ යෝජනාව ඒ විශාල පිරිමි මකරව හොයාගෙන ඉවරයක් කරලා දාන එක. ඒකෙන් මුළු මකර සංගතියම අතුගාලා දාන්න පුළුවන්. කටකතා වලට අනුව මේ පිරිමි මකරා ශිෂිර තරණය කරලා තියෙන්නේ ලන්ඩන් වල. ඉතින් දැන් වෑන්සෑන්ගේ ප්ලෑන් එක ලන්ඩන් වලට යන්න. පස්සේ මිෂන් එකට මෙයා ක්වින්ටයි ආයේ කණ්ඩායමටයි එකතු වෙන්න කියලා කියනවා. හැබැයි ක්වින් එක ප්‍රතික්ෂේප කරනවා. මොකද පිරිමි මකරාව දඩයම් කරන එකෙන් මකරු දරුණු විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ක්වින් තවදුරටත් මෙයාගේ කණ්ඩායම අනතුරේ දාන්න කැමති නැහැ. ක්වින්ගේ කතාවට කලකිරෙන වෑන්සෑන් එළියට ඇවිත් මිෂන් එකට කණ්ඩායම් දෙකේම මිනිසුන්ව එකතු කරන්න ගන්නවා. හෙත් ක්වින් මේකට ලොකුවටම විරුද්ධ වෙලා නායකයෝ දෙන්න අතරේ ෆයිට් එකක් යනවා. වාසනාවට වගේ කාටවත්ම බරපතල හානියක් වෙන්න කලින් ඇලෙක්සැන්ඩ්‍රාට දෙන්නව වෙන් කරන්න පුළුවන් වෙනවා. ඊළඟ සීන් එකේදී වෑන්සෑන් එයාගේ කණ්ඩායමයි ක්වින්ගේ ටික දෙනෙකුයි සමන්විත එයාගේ ඒකාබද්ධ බලකායත් එක්ක මෙහෙන් පිටත් වෙනවා. හිට ටික වෙලාවකට පස්සේ ක්වින් බලකායත් එක්ක ඇනලයිස් වෙන එයාගේ කණ්ඩායමේ ජෙරඩ් කියන කොල්ලව දකිනවා. මෙහෙම ගොඩක් අවදානම් නිසා ක්වින් ජෙරඩ්ට බලකොටුවට වෙලා ඉන්න කියලා තේරුම් කරන්න ට්‍රයි කරනවා. ඒ ජෙරඩ් සීතල විදිහට මට එහෙම අණ දෙන්න ඔයා මගේ තාත්තා නෙවෙයි කියලා කියනවා. ඊට පස්සේ එයා රතපෙළ පාලියට එකතු වෙලා පිරිමි මකරත් එක්ක සටන් කරන්න ලන්ඩන් වලට යනවා. එදාරෑ ක්වින් උපක්‍රම ශෛලී විදිහට බලකොටු භූමිය වටේට මකරුන්ගේ ඇටකටු තියෙනවා. බලද්දි මේ මකරු උන්ගේ මැරුණු මකරුන්ගේ සුවඳට වෛර කරනවා. එකත් එක්ක ක්වින් මේ කරන වැඩෙන් පොඩි කාලයකට හරි බලකොටුව මකරුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම හිතාගන්නවත් බැරි විදියට ජෙරඩ් බලකායට සම්බන්ධ වෙන ගත්තු තීරණය අනිත් පැත්ත හරවගෙන ආයමත් බලකොටුවට එනවා. වෙනත් තැනක වෑන්සෑන් සහ යාගේ කණ්ඩායම මකර ප්‍රහාල වලින් විනාශ වුණු ළඟ නගරයකට යනවා. විනාශයත් එක්ක යාලගේ පාර නටබුන් වලින් අවහිර වෙලා ඒ නිසා తాවකාලිකව මෙයාලට මෙතන නතර වෙන්න වෙනවා. හදිසියෙම දුරින් පිපිරීමක් සිද්ධ වෙලා වෑන්සෑන් නික්මනට යාලගේ මිනිසුන් එකතු කරනවා. යාලා ආයුධ ලෑස්ති කරගෙන වෙන්න යන ඕනිම දෙයකට ලෑස්ති වෙනවා. ටික වෙලාවකට පස්සේ මකර කෙනවත් එක්කම වෑන්සෑන් වෙඩි තියන්න අන කරනවා. හෙත් මකරා මොහොතකින් මෙයාලව ගිනි තියලා දානවා. එකත් එක්ක වෑන්සෑන් මකරට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරගන්න ක්‍රමයක් නෑ කියලා තේරුම් ගන්නවා. ඉතින් එයා ගින්නෙන් ආරක්ෂා වෙන්න වාහනයට කවර් වෙනවා. ටික වෙලාවකින් මෙතනට ඇලෙක්සැන්ඩ්‍රා එනවා. වටපිටාව බලද්දී වෑන්සෑන්ට විතරයි අනතුරෙන් බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ අපරාධය කරලා තියෙන අර පිරිමි මකරා වෑන්සෑන්ගේ දැන් බය. ඌ ඊළඟට බලකොටුව පැත්තට යයිද කියන එක. වෑන්සෑන් බය වුණා වගේම ඊට පස්සේ මකරා බලකොටුවට ඇවිල්ලා විනාශකාරී විදියට ගිනි තියනවා. එකත් එක්ක හැමෝම ආරක්ෂා වෙන්න භූගත බංකරයට පැනලා යනවා. මේ අතර ක්වින් වියරුවෙන් බංකරෙන් උඩදට්ටුවට එනවා. ඇවිත් බලද්දී මිනිස්සු හිටපු තැන සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වෙලා ගියෙන්. තව මේ අවුල් වැහුල් මැද්දේ ක්‍රීඩ් ගිනිගන්න සොන්බුන් වලට යට වෙලා ක්වින් එයාගේ හොඳම යාළුවව බේරගන්න ලොකු ට්‍රේ එකක් දෙනවා. ඒත් ක්‍රීඩ් ඛේදජනක විදියට ගින්නට ගොදුරු වෙනවා. මේ ඛේදජනක සිද්ධියෙන් පස්සේ වෑන්සෑන් සහ ඇලෙක්සැන්ඩ්‍රා අයමත් බලකොටුවට ඇවිත් බංකරේ හිර වෙලා ඉන්න මිනිස්සුන්ව නිදහස් කරනවා. එතකොට විනාශයට පත් වෙලා ඉන්න ක්වින් පිරිමි මකරව එකපාර මරලා දාන්න තමන් සහ කණ්ඩායම උදව් වෙනවා කියලා වෑන්සෑන්ට කියනවා. බලද්දී පිරිමි මකරා වෙන මොකෙක්වත් නෙවෙයි. ඌ තමයි මීට අවුරුදු 20කට කලින් ක්වින්ගේ අම්මගේ වැඩබිමේදී ඇහැරුනේ. ඒ වගේම ඌ තමයි ක්වින්ගේ අම්මව මරලා දැම්මෙත්. ඒ නිසා ක්වින් ඒ භූමිය ගැන හොඳටම දන්නවා වගේම ක්වින්ට මකරා ගැන ලොකු තරහක් තියෙනවා.
ඊට පස්සේ තුන්දෙනාම ඇලෙක්සැන්ඩ්‍රාගේ හෙලිකොප්ටරෙන් ලන්ඩන් වලට යනවා. මෙහෙ දැන් මකරු සිය ගානක් අත්පත් කරගෙන ඉන්න අතෑරලා දාපු නගරයක්. මෙයා ටිකක් බලාගෙන ඉද්දි එක පාරටම පිරිමි මකර ඇවිත් ගැහණු මකරෙක්ව මරලා දානවා. ඒකෙන් අනිත් ගැහණු මකරෝ හොඳටම බය වෙලා මෙතනින් ඈතට යනවා. ඒකෙන් මේ පිරිමි මකරා අනිත් මකරුන්ගේ ආරක්ෂාවක් නැතුව තනි වෙනවා. පොඩි කාලේ ඉඳන්ම ලන්ඩන් වලට හුරු පුරුදු ක්වීන් කණ්ඩායමට ඉදිකිරීමේ භූමියට යන්න පාර පෙන්නනවා. ඊට පස්සේ වෑන්සන් යාගේ ප්ලෑන් එක කියනවා. ඒකට අනුව මුලින්ම කට්ටිය බෙදලා ඇටෑක් කරන්න මකරාව පොළඹව ගන්න ඕනේ. ඊට පස්සේ මකරා කට අරිනවත් එක්කම C4 බෝම්බයක් හරස්තුණු බෝල්ට් එකක බැඳලා මකරාගේ උගුරට විදින්න ඕනේ. මේකෙන් පස්සේ කණ්ඩායම කවර වෙලා මෙයාලගේ ප්ලෑන් එක පටන් ගන්න ලෑස්ති වෙනවා. ප්ලෑන් එක පටන් ගත්තු ගමන් පිරිමි මකරා ඉක්මනට ඇවිත් ක්වීන්ව දකිනවා. දැකපු ගමන් නු ක්වීන්ට ගිනි පිඹින්න ලෑස්ති වෙනවා. නමුත් ක්වීන්ට ඒකෙන් බේරෙන්න පුළුවන් වෙනවා. පස්සේ ප්ලෑන් එකට අනුවම මකරා ඇමක් විදියට ඉන්න ඇලෙක්සැන්ඩ්‍රා ඉන්න කුළුණ පැත්තට යන්න ගන්නවා. හැබැයි මගක් දුරදී අනපේක්ෂිත විදියට මකරාගේ අවධානය වෑන්සෑන්ගේ පැත්තට හැරෙනවා. ඒත් කරන්න දෙයක් නැති දැන වෑන්සෑන් එයාගේ පුපුරන ද්‍රව්‍ය වලින් මකරාට ඇටෑක් කරනවා. ඒත් මකරා ඒක ලේසියෙන්ම විනාශ කරනවා. ඒකෙන් තමන්ගේ ප්ලෑන් එක අසාර්ථක වුණා කියලා දැනගන්න වෑන්සෑන් එයාගේ යෝධ පොරවෙන් මකරාට ඇටෑක් කරන්න බිල්ඩින් එකෙන් මකරාගේ උඩට පයින්නවා. ඒත් අවාසනාවට මකරා මැද අහසේදී වෑන්සෑන්ව ලේසියෙන්ම කාලා දානවා. මකරා කියන්නේ වෑන්සෑන්ගේ සයිස් එකේ එකෙක් නෙවෙයි. මේ අතර ක්වින්ට කලින් ඇටෑක් වලදී වෑන්සෑන් බිම දාපු පුපුරන ඊතල ටික ගැන මතක් වෙනවා. ඒත් මකරා දිගින් දිගටම වටේටම ගිනි පිඹින්න ගන්නවා. ඒත් කොහොම හරි ක්වින්ටයි ඇලෙක්සැන්ඩ්‍රාටයි මකරාගෙන් බේරෙන්න හැංගිලා තියෙන තැනක් හොයාගන්න පුළුවන් වෙනවා. හදිසියෙම ක්වින් ට්‍රක් එකක් ළඟ තියෙන ඊතල ටික දැකලා ඒ ටික ගන්න යනවා. ඒත් එක පාරටම මකරා ක්වින්ව දැකලා වේගෙන් එන්න ගන්නවා. ඒත් නිර්භීත තීරණයක් ගන්න ක්වින් මකරා ඉස්සරහා බිම හිටගෙන ඉන්නවා. ඊට පස්සේ මකරා ගෙන පිමින්න කට අරිනවත් එක්කම ඊතලයකින් උගේ උගුරටම විදිනවා. ඒකෙන් බලගතු පිපිරීමක් ඇති වෙලා පිරිමි මකරා මෙතනදිම මැරෙනවා. ඊට පස්සේ මාස 3කට පස්සේ සීන් එකක් වෙනවා. මේ වෙද්දි කිසිම මකර ප්‍රහාරයක් නැතුව ක්වින් සහ ඇලෙක්සැන්ඩ්‍රා උතුරු මුහුද දිහා බලාගෙන ඉද්දී ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.